ආයිබෝවන් මැතිවරණ පුවත් උණුසුම මැද අදත් ඔබ එක්වන්නේ ස්වාධීන රූපාණී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගී අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දෙසිය 25ක් පාර්ලිමේන්තුවට යවන ලක් ඉතිහාසයේ 16 වන මහ මැතිවරණය නිමයි සෞඛ්‍ය හොඳින්ම රැකගෙන ඡන්ද දායකයන්ගෙන් 70%කටත් වැඩිය මනාපය පළවේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාධාරණව ඡන්දය පැවැත්වුණා සීරුවෙන් සිටින පොලිසියෙන් ප්‍රකාශයක් අනුරාධපුරය හොල්ලන් හිටපු SF ලොක්කා මහමගදීම මරුතුරුලට බේරුට් පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට අත්තුවාල කොරෝනාව අස්සේ දකුණු කොරියාවට ධාරානිපාත වැස්සතු දේශීය පුවත් 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව හා සාර්ථකව අවසන් කෙරුණා මෙවන විට ගණන් ක්‍රීමේ මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි රැගෙනීම සිදුවෙමින් පවතිනවා ඒ පූර්ණ පොලිස් ආරක්ෂාව මැදයි ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කරගන්නවා අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප අරුණ මේ මොහොතේ මා රැඳී සිටින්නේ කලුතර පස්තුන් රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ඡන්ද ගණන් ක්‍රමයේ මධ්‍යස්ථානයේ කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ඡන්ද ගණන් ක්‍රමයේ මධ්‍යස්ථානයේ බවට පත්වන්නේ මෙහි තත්ත්වය ගැන කියනවා නම් ඡන්ද පෙට්ටි ඉතාමත්ම කඩිනමින් මේ වෙනකොට මේ ස්ථානයේ රැගෙන ආකාරයක් අපිට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා හෙට උදෑසන 8ට තමයි ඡන්ද ගණන් ක්‍රමයේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර තිබෙන්නේ එතෙක් ඒ ඡන්ද පෙට්ටි සීල් තබා ඉතාමත්ම ආරක්ෂිතව මේ ස්ථානයේ තබාති වෙනවා ඒ තමයි මේ වෙනකොට මේ ස්ථානයේ දැකබලා ගැනීමට තිබෙන තත්වය නිමේෂ් මේ වෙනිට මොන වගේ ආරක්ෂක තත්වයක්ද ඔම ප්‍රදේශවල පවතින්නේ ඡන්ද ගණන් කිරීම කටයුතු සඳහා මොන වගේ සූදානම්ක්ද ප්‍රදේශයේ පවතින්නේ වරුණ ඒගෙන කියනවා නම් අපිට මේ ස්ථානේ දකින්න පුළුවන් ඒ වගේම අපි අද උදෑසන මාතරින් තමයි අපේ සංචාරය ආරම්භ කළේ එතෙන් සිට මේ දක්වා මේ කලුතරට ආපු ගමනේ අපි දැක්කා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඉතාමත්ම යහුසුලුව තමන්ගේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය ඉතාමත්ම සාමකාමීව මේ ඡන්දය පවත්වන්නට 69,000ක් පොලිස් නිලධාරීන් මේ වෙනකොට යොදවා තිබෙනවා මේ ස්ථානවල ආරක්ෂාවට ඉතාමත්ම සාමකාමීව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා ඒ වගේම අපිට දකින්න හැකියාව තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ මත විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලකුත් සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම ක්‍රියාත්මක වන ආකාරය නිදහස් ශ්‍රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේ සියලු තොරතුරු එසෙනින් ඔබ වෙත සමීප කිරීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයක් සූදානම් වග අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා ස්තුතිය අවස්ථාව ලබා දුන්නාට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ වුණා දිවෙනපුරා මධ්‍යස්ථාන 12,985කදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ඩියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 1,62,63,885ක්. මෙවර මහමැතිවරණයෙන් මැතිවරණ දිස්ත්‍රික් 22ක් සඳහා අපේක්ෂකයින් 7,452 දෙනෙකු ඉදිරිපත්ව සිටින්නේ පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34ක් නියෝජනය කරමින්. පෙරවරු 7ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වූයේ අද පස්වරු 5ටයි. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කරුණේ ඡන්දදායකින්ට මෙන්ම නිලධාරීන්ටද නව අත්දැකීමක් ලබා දෙමින් මෙවර මැතිවරණයෙන් සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයින් 196 දෙනෙකු මෙන්ම ජාතික ලයිස්තුවෙන් නියෝජිතයින් 29 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු මාස 20 වනදා රැස්වන අතර සමස්තයක් ලෙස අද පැවති ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සහ සාධාරණ ලෙස සිදු වූ බවයි මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ. අද දිනේ ඡන්දය විමසීම පැවති ආකාරය හා ඡන්ද පෙට්ටි රැගෙනීම සිදු වන ආකාරය පිළිබඳව දැන ගැනීමට දිවෙනි සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අපගේ නියෝජිතයන් රැඳී සිටිනවා. දැන් අප සූදානම් ඔවුන් සම්බන්ධ කර ගැනීමට. දහසෙවන පාර්ලිමේන්තුව සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 5න් අවසන් වුණා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ඉදිරි පිටයි. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 1178ක ඡන්ද පෙට්ටි මේවන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන එමින් පවතිනවා. ඔබ මේ දකින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයටත්
සෙසු මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි රැගෙන එන ආකාරයයි බදුළු මධ්‍යම විද්‍යාලයේ වගේම තවත් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන කිහිපයක්ම බදුළු දිස්ත්‍රික්කයේ පුරාම පිහිටවා තිබෙනවා ඡන්දය ගණන් කිරීම සඳහා. ඉතින් ඔබට පේනවා ඇති පොලිස් ආරක්ෂාව හමුදා ආරක්ෂාව මේ සියල්ල යටතේ ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද මේ සියල්ල යටතේ ඡන්දය ගණන් කරන්න සියලු කටයුතු බදුළු දිස්ත්‍රික්කයේ සූදානම් තියෙනවා. දෙදාස්විස්ස මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණා. ඒ වගේම සවස 5ට ඡන්දය අවසන් වීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුනක් පිහිටා තිබෙනවා. එනම් ඉසිපතන විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය හා ඩීඑස්සේ නායක විද්‍යාලය තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ කොළඹ තර්ෂ්ණ විද්‍යාලයේ. මේ වන විට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයට ඡන්ද පෙට්ටි රැගෙනීමෙන් පවතිනවා. ඉතාමත් සාමකාමී වාතාවරණයක් තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කෙ මේ වෙනින් පවතින්නේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩි අවධානයට ලක් වූ දිස්ත්‍රික්කයක් තමයි කුරුණෑල දිස්ත්‍රික්කය. කුරුණෑල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු උදෑසන 7ට ආරම්භ වෙලා පස්වරු 5ට හිමාවට පත් වුණා. දැන් මේ වෙන විට ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වන කුරුණෑගල පිහිටි මලියදේව බාලිකා විද්‍යාලය සජෝන් කොතලාවල විද්‍යාලය හා කුරුණෑගල කාර්මික විද්‍යාලයට රැගෙන යමින් පවතිනවා ඒවා ලැබෙමින් පවතිනවා අද උදෑසන සිට ගාල දිස්ත්‍රික්කයේ පුරා පැවති සාමකාමී මැතිවරණයේ අවසන් වීමත් සමගම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වන ගාල සෞඛ්‍ය විද්‍යාලය සහ ගාල ඇලෝසිස් විද්‍යාලය වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන ආකාරය අපට දැක ගන්න ලැබෙනවා ඡන්ද පෙට්ටි රැගෙනීම දැඩි ආරක්ෂක පියවරවල් යටතේ තමයි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය කරා රැගෙන යන ආකාරය අපට දැක ගන්න ලැබෙන්නේ ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරයත් අපට දැක ගන්න ලැබෙනවා පක්ෂ නියෝජිතයන්ගෙන් සහ ආරක්ෂක නිලධාරීන්ගෙන් සැදුණුලත් කමිටුවක් විසින් සකස් කරන ලද විශේෂිත ආරක්ෂිත කුටියක සියලුම ඡන්ද මධ්‍යස්ථානවල 326ක ඡන්ද මධ්‍යස්ථානවල සියලුම ඡන්ද පෙට්ටි ආරක්ෂිතව තැන්පත් කරලා ඒ යතුරු පොලිසිය සහ මැතිවරණ කාර්යාලය කියන ස්ථාන දෙකේ තැන්පත් කරගෙන ඉඳලා හෙට උදෑසන සිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම සිදු වෙනවා ඇති මෙවර මැතිවරණයේ සාමකාමී හා නිදහස්ව කළුතර දිස්ත්‍රික්කයේ පුරාවට පැවැත්වෙද්දී පසුදුන් රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කළුතර මියුසියස් විදුහල හා කළුතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලය කියන මධ්‍යස්ථාන තමයි ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස මෙම මැතිවරණය තුලදී ක්‍රියාත්මක වනු ලබන්නේ මම මේ මොහොතේ රැඳී සිටින්නේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඉදිරිපිට ඡන්දය ගණන් කිරීම සඳහා අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයත් සෝනපාලි බාලිකා මහාවිද්‍යාලයත් යොදාගෙන තිබෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති මෙම මහමැතිවරණ ඉතාමත් සාමකාමී ලෙස අවසන් වූ බවද තේරීම් බාල නිලධාරිවරයා කියා සිටියා. කම්පා දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 1188ක පැවති ඡන්ද විමසීම සාර්ථකව නිමවට පත් වුණා. ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු වියන්ගොඩ සීනේ අධ්‍යාපන විද්‍යාපීඨය කේන්ද්‍ර කරගත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත මේ වන විට ඡන්ද පෙට්ටි රැගෙන එමින් පවතිනවා. අයිබෝවන් මාමේ සම්බන්ධ වෙන්නේ පොල්කොල්ල විවෘත විශ්වවිද්‍යාල භූමියේ සිට 2020 මහා මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඒ ඡන්දදායකින්ගේ ඡන්ද ගණනය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් විදිහට මේ විවෘත විශ්වවිද්‍යාල භූමිය අපිට හඳුන්වා දෙන්නට පුළුවන් මධ්‍යස්ථාන හතරක් සම්බන්ධයෙන් අපිට කරුණු දක්වන්නට පුළුවන් පොල්කොල්ල විවෘත විශ්වවිද්‍යාලයේදී ඡන්ද බල ප්‍රදේශ හතරක ගණනයන් සිදු වෙනවා ඒ වගේම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී මධ්‍යස්ථාන හතක ගණනයන් ඒ වගේම සමුපකාර සංවර්ධන ආයතනයේදී මධ්‍යස්ථාන දෙකක ගණනයන් සිදු වෙනවා ආදර්ශ විද්‍යාලයේදී තමයි තැපල් ඡන්ද ගණනයන් සිදු වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද පස්වරු 5ට අවසන් වුණා ඒ සමගම කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1178කින් මේ වෙන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනෙමයි සිදු වෙන්නේ මාමේ රැඳී සිටින කොළඹ ඩීඑස්ඒ නායක විද්‍යාලයටත් මේ වෙන විට ඡන්ද පෙට්ටි රැගෙනීම ආරම්භ කර තිබෙනවා මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට පෙරවරු 8ට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා දිවයිනපුර මධ්‍යස්ථාන 777කදී එම කටයුතු සිදු කිරීමටයි විධිවිධාන යොදා ඇත්තේ ගණන් කිරීමේ පරිශ්‍ර තුල රැඳී සිටීමට අවසර ලබා දෙන්නේ එක් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් ඡන්ද ප්‍රදේශයක් සඳහා නියෝජිතින් දෙදෙනෙකුට පමණක් බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළා දේශපාලන පක්ෂ නායකයන්ද නියමිත ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය දැක ගැනීමට ලැබුණා පැංගිරිවක්ක ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ වෙත අද පෙරවරුවේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ඡන්දය ප්‍රකාශ කළා. ගංගොඩවිල දකුණු ඡන්ද කොටාසේ යටතේ ජනාධිපතිතුමා ඡන්දය ප්‍රකාශ කළේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ වීරකැටිය මැදපුලන ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේදී. සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. लक्ष हेतनाधिपति එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ කොළඹ විශ්වවිද්‍යාල පරිසරයේ පිහිටි කොලෙජ් හවුස් ගොඩනැගිල්ලේදී. මහා ඡන්දේ හොඳට සංවිධානය කළා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ අපි මැතිවරණ කොමිසමට ස්තුති කරන්න ඕනේ. මොන වගේ බලාපොරොත්තුද ජයග්‍රහණ සම්බන්ධයෙන්? සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වීරවිල සුරණිමල ප්‍රාථමික විද්‍යාලයේදී සිය ඡන්දය භාවිත කළා. අපි තරයේ විශ්වාස කරනවා සමගි ජනබල වේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් වෙයි කියලා. විශේෂයෙන්ම මේ රටේ ජනතාව මේ වරම අපට ලබා දීලා සෞභාග්‍ය සම්පන්න සංවර්ධිත සෞඛ්‍ය සම්පන්න රටක් ඉවරනට අපි අදිෂ්ඨාන කරා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ පොළොන්නරුව ශ්‍රී විද්‍යාලෝක විහාරයේදී. පේරටේ මහමැතිවරණ ඉතිහාසය ගත්තාම විශාල වශයෙන් ගැටුම් මේ තියෙනවා, ගෙවල් ගිනි තියෙනවා, වාහන වලට ගහනවා, වෙඩි තියෙනවා, මිනිස්සු මරනවා, අතපය කඩනවා. නමුත් මේ මැතිවරණය ඉතාම සාමකාමී. රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ඉතාම හොඳින් භුක්ති විඳිනවා. ඒ නිදහස සාධාරණ මැතිවරණයක් තුල අපි රජයේ ඉතාමත්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. जनता विमुक्ति पेरमुने नायक अनुर कुमार दिशानायक महता पंचिकावत्त अभय सिंह रामेदी सिय चंदे प्रकाश कला අපි දෙන ශක්තිමත් නියෝජනයක් ලැබෙවි කියලා. ඔබට හිතද බලා ගන්න පුළුවන්. කලබල විය යුතු නැහැ. නේද? ලෙහෙල බලන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඕනේ. අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසුව අපේ රටේ දිගහැරන දේශපාලනය ප්‍රබලතම කේන්ද්‍රස්ථානයේ බවට ජාතික ජනබල වේගය පත් වෙන බව නිසැකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බෙසිල් රාජපක්ෂ මහතා හම්බන්තොට ඩී.ඒ. රාජපක්ෂ මහාවිද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හෝගන්දර සිරි සුසීල ධර්ම නිකේතනාරාමේදී සිය ඡන්දය ප්‍රකාශ කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා. මං හිතනවා තා විශිෂ්ට ජයග්‍රහණයක් කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මුළු රටේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න නියමිතව තිබෙනවා මහජනතාවගේ උද්‍යෝගයෙන් අපිට පේන්නේ. පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ බත්රමුල්ල ජයන්තිපුර එක්සත් බෞද්ධ මන්දිරයේදී. තම කියනවා බැසිල් ඇමතුමයි මමයි වෙන වෙනම හදලා එකට එකතු කරලා බැලුවා. අපි දෙන්නගේම ඉලක්කම් බෝධුරට එක සමාන. මම ඉන්නේ තේ ස්ථාවරේ. ජනතාව ජනාධිපතිතුමාට බලය දෙන්න ඕනි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒ මොන වුණොත් අපේ රට ඉදිරියට යන්න බෑ. අර පෞගේ අවුරුදු 5 ඒ වගේ රට එකදන පල්වීමක් පමණයි සිද්ධ වෙන්න පුළුවන්. ජාතික හෙළවුරුමේ නායක පාටලී චම්පික රණවක මහතා කොළඹ ඩී.ඒ. සේනානායක විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළා. අපි අද හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයේ සුබ දවසට මේක නව ආරම්භයක් කියලා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කිරුළපන මහා මාත්‍ය විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර. සම්බන්ධන් මහතා ඡන්දය ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේ ශාන්ත මරියා බාලිකා විද්‍යාලයේදී.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා කොත්මලේ රන්බඩ බැවන්ටන් දෙමළ මහවිද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. කම්කරු ජාතික සංගමය හා පෙරමුණේ නායක පළනි දිගම්බරන් මහතා තලවා කැලේ මඩකුඹුර දෙමළ මහවිද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළා. විශ්වවිද්‍ය මහමැතිවරණය සමස්තයක් ලෙස සාධාරණ වහා සාමකාමීව පැවැත්වීමට හැකිව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණය සඳහා සහාය දක්වූ සියලු දෙනාට සිය ස්තුතිය පළ කරන බවද ඒ මහතා කියා සිටියා. අපි තාම සතුටු වෙනවා එකෙන් ඔබට තේරෙනවා අපේ ඡන්ද විමසීමේ බරපතල ගැටලු ඡන්ද විමසීමේ ඇනල් කිරීමට තරම් මන හේතු මේ වනතේ කිසියක් වාර්තා වෙලා නැහැ කියලා. අපි සියලුම නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු මැති දුරකථන හරහා සම්බන්ධතා ඇති කරගෙන සිද්ධීන් තියනවාද කියලා විමසලා බැලුවා. ඒ වගේම ජේසු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසිරි මහතා සියලුම පොලිස් ස්ථානවලින් විමසලා බැලුවා කිසිම සිද්ධියක් එහෙම වාර්තා වෙලා නැහැ. නමුත් අපි ඒනුත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. අපි ජේසු ඡන්ද ස්ථාන අධිපතින්ගේ විශේෂ වාර්තා අද දින රාත්‍රියේ හෙට දින උදෑසන සභාපතිවරුන් මේ ගැන තේරීම් බාරල් දාරින් විසින් වරුන් විසින් පරීක්ෂා කරනවා ඇති. යම් මෝ සිද්ධියක් තිබුණොත් අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අද වාර්තා වෙච්ච බරපතලම සිද්ධීන් කියලා තේන සිද්ධිය කිසිසේත්ම මැතිවරණයට අදාළ දෙයක් නෙවෙයි. ඒ මනුෂ්‍ය ඝාතනය අපේ විෂයපතෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙච්ච දෙයක්. स्वाधीन खंडायधीन නිශ්චිතව සනාථ වෙච්ච දේවල් නෙවෙයි. නමුත් අපි පොලිසියට දන්වලා තියෙන පරීක්ෂා කරන්න කියලා රත්නපුර ප්‍රදේශයේ එකම පක්ෂයේ ආධාර කරුවන් දෙපිරිසක් අතර ඇතු වූ ගැටුමක් පිළිබඳව පොලිසිය පරීක්ෂා කරමින් යනවා. මේව තමයි බරපතල සිද්ධි. අපි ඡන්ද 70%ක් පාවිච්චි කළා. 62.5 කිව්වනම් ඒක කෝටියක් ඡන්ද දායක. එන වැඩි ප්‍රමාණයක් දැන් 1 කෝටි දසලක්ෂයක් නැත්නම් 15 ලක්ෂයක් විතර වගේ දසලක්ෂයක් විතර ඡන්දදායකව දාපු තමයි ඡන්ද දාන පැමිණෙන බව තමයි අපිට වෙන්නේ. ඒකෙන් කෝටියකට වැඩි සංඛ්‍යාවක් අද දිනේ වාර්තා කරලා තියෙන මොකද තමයි ඡන්දදායකව ලක්ෂ 7ක් හිටපු නිසා. එළමින මැතිවරණවලදී ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කිරීම සඳහා උනන්දු වීම පිළිබඳවද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් පළ කළා. ඉදිරියේ ඡන්ද වීමක් වෙනවා පළාත් සභා ඡන්ද වීම. අපි සියලු දෙනාටම කියන්නේ කාගේවත් ඡන්දය අපතේ නැවන විදියට හැඳුනුම්පත් හදාගන්න. තකල් ඡන්දය යම් විදිහකින් පාවිච්චි කරන්නේ නැත්නම් ඒක කල් නැතුව දන්වන්න සාධාරණ හේතුවක් ඇතුව එතකොට අපට පුළුවන් ඒක සනාථ කරොත් ඒ නාම ලේඛනයේ නම අයින් කළා යමක් කරන්න. සැනිටයිසර් නැ අප්පිනේ වනේ කියන තරම් කැටයක් නැ නේ බා නැවතත් දාලා සමහර දැන් වල කැටේම හරියට කැටිලා නැතිව තියෙන්න පුළුවන්. නමුත් ඒකට දාපු කමෙන්ට් වලින් අපි සතුටු වෙනවා හැකියතාක් දුරට ඒ කටයුතු කොරෝනා පැතිරීම වැළැක්වීමට
පවත්වා ගැනීම පැහැකීම ගැන බලාපොරොත්තු වූ ආකාරයටම ප්‍රචණ්ඩත්වයෙන් තොරව නිදහස්ව හා සාධාරණව ඡන්දය පැවැත්වීමට හැකි වූ බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලියන් සේනරත්න මහතා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා. ඉතාමත්ම සාමකාමී නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තමයි අපේ අපේක්ෂාව උනේ. අපි විශ්වාස කරනවා සම්පූර්ණයෙන්ම ඒ අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබුණා කියලා. සුළු සිද්ධීන් කීපයක් පමණක් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව අපරාධමය ආකාරයේ පැමිණිලි 6ක් වාර්තා වෙලා තියෙනවා අද දිනේදී. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 23ක් අපට වාර්තා වෙලා තියෙනවා ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය තුළ. ඒ අනුව සමස්තයක් වශයෙන් අද දිනේදී වාර්තා වුණු පැමිණිලි ප්‍රමාණය 29ක්. අද දිනේදී අත්අඩංගුවට ගැනීම 34ක් වාර්තා වෙලා තියෙනවා. වාහන 9ක් පොලිස් භාරයට ගන්න කටයුතු කරා. එපමණයි අද දිනය තුළදී වාර්තා වෙලා තියෙන්නේ. ඒ අනුව සමස්ත මැතිවරණ කාලය තුළදී සමස්ත පැමිණිලි සංඛ්‍යාව 418ක් අපේක්ෂකයන් 7 දෙනෙක් ඇතුළුව 512 දෙනෙක් අත්අඩංගුවටගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අද දිනේදී ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයෝ 2 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඔවුන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කරලා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම ඒ සඳහා තැත් කිරීම කියන හේතුව මත සමස්තයක් වශයෙන් ඉතාමත්ම සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඡන්දදායකයින්ට බාධා කිරීම හෝ ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු වලට බාධා වන ආකාරයේ සිදුවීම් කිසිවක් වාර්තා වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ඉක්මනින් ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවල වෙත ප්‍රවාහණය කරන්න. ඒ වගේම සෑම ඡන්ද පෙට්ටියක් සමගම අවි සහිතව අවම වශයෙන් එක් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු ලබනවා. ඒ ගමන් කරන මාර්ගවල සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි ජංගම සංචාර යොදවලා තිනවා අවි සහිතව. ඒ වගේම අද දින රාත්‍රී කාලයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඒ ඡන්ද පෙට්ටි රඳවා තිබෙනවා. ඒ සඳහා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සෑම මධ්‍යස්ථානයකටම යොදවලා තිනවා. ප්‍රතිඵල නිකුත් කර සතියක් ගතවන තෙක් රැස්වීම හා පෙළපාලි පැවැත්වීම සපුරා තහනම් බව මෙම මාධ්‍ය හමුවටෙකු පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. පහට මේ ඡන්ද විමසීම අවසන් වුණාට මේ මැතිවරණ පනත යම් යම් ප්‍රතිපාදන තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එලෙස ක්‍රියාත්මක වන ප්‍රතිපාදන දෙකක් අවධානයට ලක් කරන්නයි මා සූදානම් වෙන්නේ. එක් ප්‍රතිපාදනයක් තමයි පනතේ 69 වගන්තිය. ඒ අනුව තමයි පෙරහැරවල් පෙළපාලි විශේෂයෙන් පෙළපාලි තහනම් කර තිබෙන්නේ. ඒ අනුව අවසාන ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කරලා සතියක් ගතවනතුරු පෙළපාලි තහනම් වෙනවා. ඒ වගේම පනතේ 70 වගන්තිය අනුව ඒත් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා සතියක් යනතුරු ඒ කාලය තුලදී රැස්වීම පැවැත්වීම තහනම් වෙනවා. මේ සියලු ප්‍රතිපාදන ඡන්ද විමසීමෙන් පසුවත් මේ ප්‍රතිපාදන නීතියේ දක්වලා තිබෙන්නේ තවදුරටත් සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය නිසා. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳ සවිස්තරාත්මකව තොරතුරු දැනගැනීමට දැන් අපි සජීවීව යොමු වෙනවා අංක 1 මැදිරියේ සිටින නජිත් මාත්‍රගේ වෙත. නජිත්. ඔව් අරුණ, අපි මේ මොහොතේ රැඳී සිටින්නේ අපේ විශේෂ මැදිරියේ වොට් 2020 ගණින සැනින් එසැනින් ඔබ වෙත ප්‍රතිඵල කියන්නට අපි සූදානම්. හෙට දවසේදී අද දවසේදී මහමැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වුණා. ඡන්ද දායකයන් 1,62,63,885 දෙනෙකු මෙවර මහමැතිවරණයේ ඡන්ද දායකයන් බවට පත් වී සිටියා. ඒ අතරින් අද පස්වරුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළ කාරණාව 71%ක පිරිසක් මෙවර ඡන්දේ ප්‍රකාශ කර තිබෙන බව තමයි එතුමන් සඳහන් කළේ. ඒ අතරින් අපි සූදානම් ඔබට කියන්නට දිස්ත්‍රික් වශයෙන් කොයි ආකාරයෙන්ද ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වුණේ කියන කරුණ පිළිබඳව. ඒ වගේම මතක් කරන්නට ඕනේ අපේක්ෂකයන් 7452 දෙනෙකු අතරින් පාර්ලිමේන්තුවට සමානුපාතික ක්‍රමය යටතේ නියෝජිතයන් 196 දෙනෙක්, ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙක් තෝරාපත් කර ගැනීම සඳහායි මෙවර මේ මහමැතිවරණය පැවැත්වුණේ. අපි දිස්ත්‍රික් වශයෙන් ගත්තහම දිවයිනේ සමස්ත දිස්ත්‍රික් 22ක් ආවරණය
වෙන පරිදි තමයි මෙවර මහමැතිවරණයේ පැවැත්ුණේ ඡන්ද විමසීමේ කටයුතු කොළඹ ගම්පහ කලුතර මහනුවර මාතලේ එවැකීම නුවරඑළිය ගාල්ල මාතර හම්බන්තොට යාපනයේ වන්නේ එවැකීම මඩකලපුව දිගමඩුල්ල ත්‍රිකුණාමලයේ කුරුණෑගල පුත්තලම අනුරාධපුරයේ පොළොන්නරුව බදුල්ල මොනරාකල රත්නපුර සහ කෑගල්ල මේ දිස්ත්‍රික්ක 22 පුරාවටම අද උදෑසන 7:00 ඡන්ද විමසීම ආරම්භ වුණේ ඉන් අනතුරුව පස්වරු 5 දක්වා ඡන්ද විමසීම ඉතාමත් සාර්ථකව සාමකාමීව සිදු වුණු බව තමයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ අපිට පුළුවන් දැන් මේ වෙනකොට ප්‍රකාශිත ඡන්ද පිළිබඳව අවධානය යොමු කරන්න කොළඹ දිස්ත්‍රික්කයේ 70%ක් අද දවසේදී ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා එවැකීම ගම්පහ ජනගහණය අතින් ගත්තාම වැඩිම ජනගහණයක් ජීවත් වන දිස්ත්‍රික්කයේ ගම්පහ ගම්පහ 68%ක් ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරනවා එවැකීම කලුතර 70%ක ප්‍රතිශතයක් මහනුවර 72%ක් මාතලේ 72%ක් එවැකීම ඩොබර එළිය 75%ක ප්‍රතිශතයක් ඡන්දේ ප්‍රකාශ කර තිබෙනවා ගාල්ල 70%ක් එවැකීම මාතර 71%ක් වශයෙන් අද දවසේදී ඡන්දේ ප්‍රකාශ කරලා තියෙනවා එවැකීම අපිට තවත් දැක බලා ගන්න පුළුවන් 70%ක පිරිසක් අනුරාධපුරයේ ඡන්දේ ප්‍රකාශ කර තිබෙනවා එවැකීම පොළොන්නරුව 72%ක් බදුල්ල 74%ක් එවැකීම මොනරාකල 75%ක් රත්නපුරයේ 71%ක් කෑගල්ල 70%ක් වශයෙන් ඡන්දේ ප්‍රකාශ කර තිබෙනවා වැඩිම ඡන්ද ප්‍රතිශතයක් අපිට වාර්තා කළේ අද දවසේදී වැඩිම ඡන්දදායකයන් පිරිසක් ඔවුන්ගේ ඡන්දේ ප්‍රකාශ කර තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කෙන් එවැගේම සමස්ත ඡන්ද ප්‍රතිශතයක් විදිහට 71%ක පිරිසක් ඔවුන්ගේ ඡන්දය අද දවසේදී ප්‍රකාශ කළ බව තමයි අපිට තොරතුරු දැනගන්නට ලැබුණේ. දැන් මේ මොහොත වන විට ටිකක් නිහඬ කාල සීමාවක්ම තමයි ගත කරන්නේ මුළු මහත් රටම බලාගෙන ඉන්නවා අපි ඡන්දේ දුන්නු අපේක්ෂකයා. අපි ඡන්දේ දුන්න පක්ෂය තේරීපත් වේද වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ කවුරුන්ද යන වග බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලා සිටින මොහොතක්. හැබැයි හෙට උදෑසන 8:00 ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ දෙවිනපුරා ඡන්ද මධ්‍යස්ථාන 12985 කදී අද උදෑසන පටන් ඡන්දේ ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වුණා. ඉන් අනතුරු අපි දුටුවා ප්‍රවෘත්ති තුලත් අපි දැනුවත් කළා විශේෂයෙන්ම ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු ඉතාමත් සමකාමීව ආරක්ෂාකාරීව ඒ කටයුතු සිදු වුණ ආකාරය අපට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඒ වගේම විශේෂිත අපි දන්නවා හිටපු ජනාධිපතිවරුන් එවැගේම වත්මන් ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු පිරිස ඡන්දේ ප්‍රකාශ කරනවා. ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ එවැගේම ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන බොහෝ පිරිසක් ඡන්දය භාවිත කරනවා. අපි දුටුවා. අපි සූදානම් වෙලාව බලලා ඉන්න. ඔබ නැවතත් වෝට් 2020 ගණින සැනින් නිසැනින් විශේෂ මැතිවරණ විකාශය සමගින් සම්බන්ධ වන්නේ අපි කලින් සඳහන් කරපු කරුණ සාමකාමී විතාමත් නිදහස්ව ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ඒ දේශපාලන පක්ෂය ස්වාධීන කණ්ඩායම තෝරාපත් කර ගැනීම සඳහා අද දවසේදී අවස්ථාව හිමි වුණා. අපි සූදානම් විටින් විට ගණින සැනින් නිසැනින් මේ විශේෂ මැතිවරණ විකාශය වෝට් 2020 හරහා මැතිවරණ තොරතුරු මැතිවරණ ප්‍රතිඵල හෙට දවසේ අපි ඔබට කියන්නට සූදානම් මේ සියල්ල වෙනුවෙන් HD මැතිරිය සූදානම් අති නවීන තාක්ෂණයේ සියලු තොරතුරු ඒ සියලු ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් ඔබට සමීප කරන්නට අපි සූදානම් බව මතක් කරනවා. ඒ වගේම ITN මාධ්‍යාලයේ ස්වාධීන රූපවාහිනිය වසන්තම් රූපවාහිනිය වසන්තම් ගුවන් විදුලිය ඒ වගේම ලක්හඬ ගුවන් විදුලිය ITN ඩිජිටල් මේ ඔස්සේ ඔබට පුළුවන් Facebook YouTube මේ සියලු මාධ්‍යන් හරහා ITN අප සමගින් සම්බන්ධ වන්න ප්‍රතිඵල විකාශය මේ සියලු මාධ්‍යන් හරහා ඔබ වෙත සමීප කරන්න අපි සූදානම් බව ඔබට මතක් කරනවා. එසේනම් නැවත වරක් හමු වීමේ බලාපොරොත්තු වෙන අපි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට. ස්වාධීන රූපවාහිනි HD මැදිරි සංකිරණයේ සිටයි නජිත් මාතරගේ තොරතුරු ගෙනාවේ. ස්තුති නජිත්. දිවිනපුරා ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ත මට්ටමක පැවති බව පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිරච්ච මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. සෞඛ්‍ය අභියෝග රාශියක් මැද තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්ුණේ. නමුත් අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ මැතිවරණ කොමිෂන් සභාවට. අද දිනේ තුල මේ සෞඛ්‍ය අභියෝග මැද අපිට ඡන්දදායකින්ගේ පැමිණීම පිළිබඳ යම් අවිනිශ්චිතභාවයන් තිබුණා. නමුත් ප්‍රශස්ත මට්ටමකට 65%ත් 70%ත් අතර ප්‍රමාණයක ඡන්දය පාවිච්චි කරන්නට මේ රටේ ඡන්දදායකින් ක්‍රියා කරලා තිබෙනවා. මැතිවරණය සම්බන්ධයෙන් අද දිනේ තුල සිද්ධීන් 143ක් පැෆල් සංවිධානයට වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව නැත්නම් නිරන්තරයෙන් ප්‍රචාරණ කටයුතු කිරීම පිළිබඳව සිද්ධීන් 510ක්
අපිට වාර්තා වෙනවා. අද දවස්වල වාර්තා වෙන සිද්ධීන් අතර පහරදී මේ සිද්ධීන් එකක් වාර්තා වෙලා තිබෙනවා. මේක බෙලිගල්ල ප්‍රදේශයේ තමයි මයිංගන ප්‍රදේශයේ කැටුම්කාරී තත්ත්වයන් පිළිබඳව පහුගිය කාලේ අපිට යම් ආකාරයක වැඩිපුර සිද්ධීන් වාර්තා වෙච්ච බල ප්‍රදේශයක්. ඒ වගේම අත්අඩංගුවට ගැනීමකුත් සිදු වෙලා තිබෙනවා අද ඒ ප්‍රදේශය තුල. ඒ වගේම තර්ජනය කිරීම එකක් අපිට නුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ වාර්තා වෙලා තිබෙනවා ගිනි අවියක් පාවිච්චි කරමින් තර්ජනය කිරීමක්. ඒකම ඡන්දය ආයාචනය කිරීම පිළිබඳව අපිට බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා. සිද්ධීන් 33ක් ඊට අදාළව වාර්තා වෙනවා. ඒකම රට පෙළපාලි දෙකක් පිළිබඳව වාර්තා වුණා. එකක් මේ කුරුණෑගල නිකවැටි ප්‍රදේශයේ. ඒ වගේම අක්කරේපත්තු ප්‍රදේශයේත් අපිට පැමිණිලි ලැබුණා. ඡායාරූප ගැනීම එකක් වාර්තා වෙනවා නාවලපිටිය ප්‍රදේශයේ. ඒකම ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම පිළිබඳව සිද්ධීන් 5ක් අපිට අද දවස පුරා වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මේ සමස්ත චිත්‍රය දිහා බැලුවොත් අද දිනේ තුල සාමකාමී ආකාරයේ ඡන්දේ පැවතුණු බව තමයි පැෆල් සංවිධානයේ නිරීක්ෂණය වෙන්නේ. 9 වෙනි පාර්ලිමේන්තුවට මැතිවරණ නීති සංශෝධනය කරන වසර 5ක් බවට පත් කරගන්න හැටියට අපි යෝජනා කරන්නට කැමැති. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් අවශ්‍යයි. මේ මැතිවරණ ප්‍රචාරක ක්‍රමවල ඇතිවෙච්ච වෙනස නිසා මේ සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම බරපතලයි. අපිට මේ නිහඬ කාල සීමාව තුල විතරක් 4400ක ප්‍රමාණයක් මැතිවරණ නීති උල්ලංඝනය වෙන ආකාරයට මේ Facebook හරහා මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු වුණා. යම් ආකාරයක නියාමනයක් ඇති කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. තව දින දෙකක් තුල මැතිවරණයේ ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්. ජයග්‍රහයි කණ්ඩායම් සහ පරාජිත කණ්ඩායම් ඉන්නට පුළුවන්. ඒ නිසා ඔබේ ජයග්‍රහණය අනෙකුත් පාක්ෂිකයාගේ ශාරීරික හෝ මානසික පීඩාවක් ඇති නොවන ආකාරයට ජයග්‍රහණය භුක්ති විඳින්න කියලා පැෆල් සංවිධානයේ ඉල්ලා සිටිනට කැමැති. ඉදිරි සති දෙක කාලය තුළ ජනතාව ඒකරාශී වෙන ආකාරයේ රැස්වීම සංවිධානය කිරීමෙන් ජයග්‍රහණය සැමරුම් සංවිධානය කිරීමෙන් වළකින හැටියට ජයග්‍රහණය කරන කණ්ඩායම් වලට ඉල්ලා සිටිනට කැමැති. පැෆල් සංවිධානය ඉදිරි සති දෙක කාලයත් මේ අඛණ්ඩව මේ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. විසවිස මහමැතිවරණයේ ප්‍රතිඵල ඇතුළු සියලු තොරතුරු එසනින් ඔබ වෙත ගෙනීමට ස්වාධීන රූපාණි මාධ්‍යාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නවීන තාක්ෂණය සමග එජ්ඩී මෙදිරියේ සිට ප්‍රතිඵල විකාශය ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ. පාර්ලිමේන්තු මහමැතිවරණය 20යි 20. විසන තත්ත්වයක් හමුවේ තමයි ශ්‍රී ලංකාවේ මෙවර මහමැතිවරණය පැවැත්වීමට යෙදුනේ. ඉතින් අද දිනේදී වගේම මේ තාක් කාලයක්ම ඔබේ පවුලේ නාලිකාව විදිහට සීලුම උණුසුම් පුවත් එසනින් ඔබට සමීප කරන්නට අපි කටයුතු කළා. හෙට දිනේදීත් විශේෂයෙන්ම උදෑසන 8ට මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරනවා. ස්වාධීන රූපවාහිනී වෝට් 20යි 20 විශේෂ මැතිවරණ විකාශය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. මැතිවරණයේ සියලු තොරතුරු ලගසැනින් එසැනින් ඔබ වෙත ගෙනීමට ස්වාධීන රූපවාහිනී අප කණ්ඩායම සූදානමින් සිටිනවා. පසුගිය මාර්තු දෙවනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මහමැතිවරණයට හා කාලීන දේශපාලනයට අදාළ පුවත් ඔබ වෙත ලගසැනින් එසැනින් ගෙනීමට අප කටයුතු කළා. ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් ටීවී, වසන්තම් FM ඔස්සේද ප්‍රතිඵල විකාශය ගෙනීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ Facebook පිටු හරහාද ප්‍රතිඵල එම මොහොතේදීම දැකගැනීමේ අවස්ථාව උදා වෙනවා. ITN SMS ඇලර්ට් සේවාව හරහා ප්‍රතිඵල ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමටද පහසුකම් සලසා තිබෙනවා. ITNTV.lk වෙබ්අඩවියෙන්ද සජීවීව ප්‍රතිඵල විකාශය කෙරෙනවා. මාධ්‍ය මෙහෙයුම වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම සිටින විශේෂ මාධ්‍ය කණ්ඩායම් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද සම්බන්ධ කර ගැනීමටයි කටයුතු සම්පාදනය කර තිබෙන්නේ. අපගේ මැතිවරණ විකාශය අද දිනේ මෙන්ම හෙටත් ඔබ වෙත ගෙනීමට කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන්ම PhD මැදිරි සංකීර්ණයේ සිට Vote 2020 ගනිම සැනින් එසනින් ඡන්ද ප්‍රතිඵල ඔබට සමීප කරන්නට අපි සූදානම්ින් සිටිනවා. ආරාධනා කරනවා අද දවසේ මෙන්ම හෙට දිනේදීත් මේ ආකාරයෙන්ම රැඳී සිටින අපත් සමගින් ගනිම සැනින් එසනින් ප්‍රතිඵල ඔබ යාලින්දිර සමීප කරන්නට ITN ප්‍රවෘත්ති අංශය සූදානම්. ප්‍රබල පාතාලකල්ලි සමාජිකයෙකු වූ SF ලොක්කා හිමත් ඉරොන් රණසිංහන මැත්තා වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියා. කරත්තේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනයේ ප්‍රධාන විත්තිකරු වූයේද SF ලොක්කා නමැතයි.
අනුරාධපුර මුදිතා මාවතේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය කරාතේ ශූර වසන්ත සොයිසා මහතාට තියුණු ආයුධ වලින් පහර දී කපා කොටා ඝාතනය කෙරුණේ 2015 වසරේ ඔක්තෝබර් 24 වෙනිදායි. එම සමාජ ශාලාවේ තවත් 3 දෙනෙකුට බරපතල තුවාල සිදු කර එහි බඩු බාහිර ආදියද විනාශ කර තිබුණා. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන යුද හමුදා හිටපු සෙබලෙකු වූ ඉරෝන් රණසිංහ හේවත් SF ලොක්කා නැමැත්තා අතරඟුර ගැනුනේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 35 දෙනෙකුද සමගයි. දැඩි අපකොන්දේසි මත වසරකට අධික කාලයකට පසු SF ලොක්කා මුදා හැරුණු අතර ඔහු මද්‍රව්‍ය ජාවාරම ඇතුළු තවත් සිද්ධීන් රැසකට සම්බන්ධ වීම හේතුවෙන් යලි අතරඟුවට ගැනීම සිදු වුණා. අනුරාධපුර දහයාගම හන්දිය ප්‍රදේශයේදී නාදුනනු තුවක්කුකරුවෙකුගේ වෙඩිපහරට ලක්වීමෙන් අද දහවල් මිය ගියා. ඔහු මෝටර රථයකින් ගමන් කරමින් සිටියේදී දහයාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක්. ඔහු සමග මෝටර රථයේ ගමන් කළ කාන්තාවකද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා. SF ලොක්කා මිය යන විට 32 වැනි දිවියේ පසු වුණා. මෙම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු මිය ගිය පුද්ගලයා ගමන් කරමින් සිටි මෝටර රථයේද ගිනිගෙන තිබෙනවා. එය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක අතර මෙය තවත් පාතාල කල්ලියක ක්‍රියාවක් බවටයි පොලිසිය සැකපල කරන්නේ. අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අදහස් දැක්වුවා. මේ වෙඩි තැබීම සිදු කළා තියෙන්නේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් T56 වර්ගයේ අවියක් පාවිච්චි කරලා තිබෙන බව තමයි මේ වෙන විට විමර්ශනවලදී අනාවර වෙලා තියෙන්නේ. දැනට භාවිත කළ පතරොම් කොපු 7ක් හොයාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිද්ධ කරනවා අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ. මේ වෙඩි තැබීමෙන් පස්සේ ඒ තුවාලලත් පුද්ගලයා අනුරාධපුර රෝහලට රැගෙන ගියාට පස්සේ තමයි මිය ගිහිලා තියෙන්නේ. මේ අතර ප්‍රබල අපරාධකාරී සමාජිකයෙකු වන කෙසල්වත්තේ දිනුකර මැත්තාගේ සමීපතමයෙකු වන කෙසල්වත්තේ රයිනා යන අයද පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. පෑලියගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී කෙසල්වත්තේ රයිනා අත්අඩංගුවට ගෙනුනේ පෑලියගොඩ අධිවේගී පාල මසලදී 27 හැවිරිදි සැකකරු කොළඹ 12 අක්බාර් පටුමගේ පදිංචි කරුවේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 100ක්ද ජංගම දුරකථන 3ක් හා සිම් කාඩ් පත් 19ක්ද සොයා ගැනුණා. යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ලෙබනනයේ බේරුට් නගරයේ සිදු දෙවන්ත පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එහෙත් ජීවිතහානියක් සිදු කිසිදු ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව මෙතෙක් වාර්තා වී නැති බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ. පිපිරීමෙන් තානාපති කාර්යාලයටද සුළු හානි සිදුව තිබෙන බව ලෙබනන් හා සිරියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණරත්න මහත්මිය ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තිංශයට අදහස් දක්වමින් කියා සිටියා. තානාපති කාර්යාලයේ කිසිදු සේවකයෙකුට අනතුරක් සිදුව නැහැ. මේ පිපිරීම සිදුව ස්ථානය ආසන්නයේ තියෙන දෞරා කියන ප්‍රදේශයේ විගමනික සේවකයන් විශාල ප්‍රමාණයක් නැවතිලා සිටිනවා. ඒ අයගෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති බව දැනගන්නට ලැබුණා. ගොඩනැගිලි වලට ඇති වී තිබෙන හානිය අති විශාලයි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 25ක වගේ ප්‍රමාණයක් ඇතුළත ගොඩනැගිලි වලට හානි සිදු වෙලා තියෙනවා. ලෙබනනයේ තුල ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමණ සේවයේ නිරත අතර ඔවුන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා පැය 24ම විවෘත 0.096යි 15.76යි 95.85 දුරකථන අංකය භාවිත කරන ලෙසයි එරට තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ. ඊයේ සිදු වූ පිපිරීමෙන් පුත්කලින් 100කට අසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. අතුරුදන් වූ වංශයා මෙවන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර මියගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.
ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750ක් වසර 6ක් පුරා අනාරක්ෂිතව ගබඩා කර තිබූ ස්ථානයකයි මෙම පිපිරීම සිදු වෙත්තේ. ඒ රට ජනාධිපති මිචෙල් අවුන් සති දෙකක හදිසි තත්ත්වයක් හා දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලෙබනනයේ අග්‍රාමාත්‍ය කාර්යාලයටද පිපිරීමෙන් හානි සිදුව තිබෙනවා. පිපිරීම සිදු වන අවස්ථාවේ බීරූට් නගරයේම ගිගුම් කාගේ බබයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කරන්නේ. ප්‍රධාන පුවත් අවසානයේ අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්නේ.